තේ තිියඩ ලයිට් මැනුම් ක්‍රමය දාහතරණ පාඩමේ හයවන කොටසේ තුන්වන පරිච්චේ දය කරී තමයි මේ අපි සම්බන්ධ වෙලා සිටිින්ය ඔබට මත කැති දෙවන පරිච්චේදේදී අපි කතාකරා තිෝඩ ලයිට් මෙෙනනුම ආශ්‍රිතව අන්තර්ගතකෝන ලබාගන්න ආකාරය දිගංශය ලබාගන්න ආකාරය උත්ක්‍රමකෝන ලබාගන්නා ආකාරය දැබේ තිරස් සිරස්කෝන ලබා ගන්නා තිෝඩ ලයිට්ටව භාවිතයෙන් ප්‍රායෝගික යොදාගරෙන අවස්ථා කිහිපයක් කෙරෙහි අපි මේ පරිච්චේ තුත් තුලදී අවධානය යොමු කරමු. ගසක හෝ කුරුණක උස සෙවීම දැන් ඔබට පැවරෙනවා මෙන මේ ගසේ උස සෙවීම දැන්දු එපොතේ ගසේ උසවෙන්නේ කැපිටල් එ නේ දැම් මේ ගසේ උස කැපිටල් සෙවීම සඳහා ගැබ් කැපිටල් සෙවීම සඳහා අපිට ටේපයක් එකවර ගහ හලට ඔසවන්න බෙහේ උසහෙනුවන් කිසිම් පුද්ලෙක් ගහේ මුදුනට ගහිල්ලලා පහලට ටේපයොද අන්නුවනි එය ප්‍රායෝගිකව කළ නොහැකි ක්‍රියාවක් එය ප්‍රායෝගිකව කළ නොහැකි ක්‍රියාවක් එනිසා මේ ගහට කිසියම් ඩී දුරකට එපිටන් තඩුලයිට්ටව ස්ථාන ගත කරනවා තඩයි් ස්ථාන ගත කරලා තිෙඩු ලයි් ව මේ තිරස් අක්ෂය බිඳුවයි බිඳුව ලෙසගෙන ඉහට අවරෝහණකෝනයක් ද මේ ඕනයටට අපි කියනවා දුියපොතේ මොනකෝනයක් ද අවරෝහණකෝණයක් මේ තිබෙන අවරෝහණකෝනයක් ආරෝහණකෝනයක් ආරෝහණකෝනයක් ඉහලට ගිහෙල්ල මෙතර ටාගට් කරලා මේ තීටාකෝනය මැනගන්නුම්. ඒවගේම තව අපිට දත්වයක් අවශ්‍යනවා මෙන මේ ඩීදුර ප්‍රමාණය දත්වයක් විදිහට මේ තීටාකෝණය දත්වයක් විදිහට අවශ්‍ය වෙනවා ඒ වගේම මෙන්න මේ තිබෙන උස ප කරණ උස සමානය නවකාඩද පුතේ එට ඔන්නඔය දත්ත තුන භාවිතා කරමින් අපිට සම්පූර්ණ ගහේ උස ගණනය කර ගැීමේ හැකියාව තිබෙනෝ ගණනයක් තිබේ අපි බලමු කොහොමද මේ කරන්න මෙහිී තෙෝඩ ලයිට්ටෝ මගින් මෙන තීටා නැමතිකෝණයත් ගණණය කර ගත හැක එමෙන්ම දී සහ එච්චි අගයද මිනුම් පටයක්ක් මගින් මැන ගතහැකර දී සහ එච්චාගේ ද මිනුම් පටියක් මකින් මැන ගත හැක මෙහිදී රූපේ අනුව පහත දැක්වෙන පරිදි ගණනය කිරීම සිදු කළ හැක. දැම්මන් ගණනය කිරීම මෙට මේ ආකාරයෙන් කරනව පතේ. දැම්මන් මේ නිර්මාණය වන මෙට ස්ථානය නිර්මාණය වන මේ ස්ථාන නිර්මාණය වන මෙආකාරය ත්‍රිකෝණය කෙරේ අවධානයම කරමු ත්‍රකෝණය. මෙත්‍රිකෝනය මෙන මේ කෝනය තීටා වෙනවා. මේ දිග ප්‍රමාණය සිම්පල් වෙනවා මෙ දිග ප්‍රමාණය සිපල් වෙනවා අපට ගන්න පුළුවන් ටැන්තීටා සකසයින් බකකොස් සබටෑන් තැන්තීටා සමාන වෙනවා පොතේ සම්මුකපාදය ද සම්මුකපාදය වෙන්න මෙන්න මේ දුර H1 කියලා ගන්න H1 කියල ගන්න H1 කිය ගන්නු තැන්තිසා සමානයි සම්මුඛපාදය H1න් බෙදීම කියගන්න පුළුවන්. එම නිසා H1 උස ප්‍රමාණය සමාන වෙනවා D වැඩිකිරීමැන්ීැ වැඩැ එමනිසා ගස උස එපුේ ගස උස සමාන වෙනවා H1 න ස H එම නිසා මේ උස සමාන වෙනවා සම්පූර්ණ උස කැපිටල් H කියලා ගත්තොත් අපි H1 අග ද වතාවක් ටෑන් තීතා දන මෙිනම සමීකරණය භාවිතයෙන් අපිට ගසේ උස එතා නෙවැරදිව පැහැදිරිව ගණණය කර ගැනීමේ හැකියාව පවතින බා. ඉන් පස්සුව අපි එනවා වත් මේ ෝන භාවිතයෙන් ගණනය කරන ලබන ක්‍රියාවක් කෙරෙහි අවධානය ොම කරන්න. ඔබට දැන් රූපය පේනවා ගගේ පලල ඒ සහබී ඒ සහබී මේ තිබෙන්නේ ඒ ලක්ෂය මේ තිබෙනවා බීලක්ෂය අපිට ගගේ පලල නිර්මාණය කර ගන්න වෙනවා. ගඟහර හා මිලුම් පටියක් ටේපයක් යොදන්ඩහමාරුයි. ගගේ බී පැත්තේ ඉවරේ මෙයාකාරයට Cී ලක්ෂයක් පිහිටවා ගන්නවා. සී ලක්ෂයක් පිහිටවා ගන්නවාඒABට හරයටම අංශක අනුවවන පරදිමු. ඉන් පසුව Cී සිට BCE කෝනය තීතා මැනගැනීම සිදු කරනවා. එට පස්සැි වැනගන්නවා BCE තතාාකෝනය මැනගැනීම සිදු කරනවා. මෙ විදයට බලමු ගඟ පලල් ලෙස AAB දුර දසවිය යුතු ඇතැයි සිතමුූ. මේ දුර. ද සෙවිය යුතුව ඇතැයි සිටමු. ඉහත රූපේයට අනුව ABCAB දිශාවට B රේකාව ලම්භගවනසී මෙන්න ABCAB දිශාවට BBC රේකාව මෙන මේ BBC රේකාව ලම්භකමන C සී ලක්ෂය පිහිටවා ගනු ලැබි සී ලක්ෂය පිහිටවාගනු ලැබින්. ඉලඟට තෙෝඩ ලයිට්ව කොහෙ සවිකරනවොද පුතේ සී ස්ථානය සවිකරලා BCEඒ කෝනයෙන්. පසු තිෙඩු ලයිට්ුව මගින් ABCBකෝණය මනු ලැබී. මිනුම්පටයක් මගින් B..රේකාවේ දිග මැනගලු ලබේ මේ පාටාංකය ABCAB. දිග එනම් ගගේ පලල ගණනය කරහැක. මෙ මගින් ගගේ පලන ගණය කරන්න පුළුවන් අ බලු මෙයාකාරයට ගගේ පලල කොහොමද ගණණය වෙන්න කියලා. මෙනි මෙතර නිර්මාණය වන මේ ත්‍රකෝණයට යාගේතී මෙන මේ දිග ප්‍රමාණයසිපල් දී වෙනවා ඒ තුර බැන ගත්තා අපිට ඕන ඩී දුර අපිට දාන්න පුළුවන් ඒත් සක සයින් බකොස් සබටන්තීට තැන්තීටා යොදනවා ටැන්තීටා සමාන වෙනවා සමුඛපාදය ද බැදීම Bී දුර එම නිසා ඩී දුර සමාන වෙනවා BBC වැඩිකිරීම ටෑන්තීටා ලෙස වැඩිකිරීම තෑන්තීටා ලෙස ඩීතුර ලැපෙනමු ඔන්න අපි දැන් ඉගන ගත්තා ගඟක පලල නිෙරණය කිරීමේ ඉතාම ලේසි ක්‍රමවේදය තෙෝඩයිට මැනුම් ක්‍රමය භාවිතා කරමින් අපි තවත් ඉස්සරහටයමු දෙැ මේ කොටසිෙන් අපිඉතා කරනවා කෝන මැනීමට යොදාගත හැකි වෙනත් උපකරණය. අපි කලින් පරිච්චේදවලදී කලින් කොටස් වලදි කෝන මිනිුම් මැනීම සඳහා භාවිතා කරන උපකරණ පිළිබඳව අවධානයමු කර එහිදීත් ආනතිමානය හෙවත් කලිනෝ මන්ට්‍රේ ගැෙන සාකච්චා කරා එහිදී මේ තිබෙන්නේ අංසක බිදුවේ සිට අනුවට ක්‍රමාංකනය කරලද නැවතත් බිදුුව සිට අනුවට ක්‍රමාංකනය කරලද. අර්ධ උර්තාආකාර කෝඩමානයක් එක ෝඩමානයේ ඉහලින් මෙ ආකාරයට සිදුර සහිත බටයක් සම්බන්ධ කරලා එහි මැදට එල්ලෙන බට්ටාවක් සම්බන්ධ කරනවා මෙන මේ බට්ටා සහිත කලිනෝමීන්ටරය තිරස සමඟ ආනත කරන විට මෙන මෙයාගේ පෙන්න පාටාංකය තීටා කියලා ගත්තොත් එ තීටා සමාන වෙනවා කලිනොමීටරය තිරස සමඟ ආනතවන මෙන්න මේ තීටාකෝනයට ජාමිති අනුව මෙතීටාෝනයට එමගින් තෝොඩලයිට්ට වගේ ඉතාම නිරවද්‍ය කෝණයක් මැනගැනීමට හැකියාව නැතිවුනත් ආසන වශයෙන් සිරස්තලයකෝන මැනගැනීමේ හැකියාව මෙම කලිනෝමීටරය හෙවත් ආනතිමානය සතුව පවතිනවා ශේෂයම රස් ෝන මනීමටමනක් භාවිතා කළ හැකි මෙම උපකාරණය ඉතා සරල උපකරණයකි කෝනමානයට නලයක් සම්බන්ධ කිරීමෙන් පහතරූපය පරිදි ආනතිමානයක් යොදාගත හැක කොමක්ද පුතේ කෝනමානයට නලයක් සිදුරු සහිත නලයක් සම්බන්ධ රීමෙන් මෙන මේ ආකාරේ කලිනෝමීටරයක් ආන්තිමානයක් සම්බන්ධ කර ගැනීම හැකිය අාවතිබෙනවා. මෙහි නැවතත් පතක් කරන්නම් ෝ මැනීමේදී ඩලයිට්ව තරම් මේ නිරවද්‍යන වඋනත්න් මෙත් විශේෂයෙන් ප්‍රායෝක්කව භාවිතාවනවා සාමාන්‍ය සිරස්තරයකෝන මැනගැනීම සඳහා. ඉලඟට අපි කතා කරනවා මෙහි ක්‍රියාකාරිත්තය මෙන මේ විදිර දීලා තිබෙනවා. උපකරණය නලය තිර සක්ෂය සමඟ සමාන්තරව පිහිටන විට එහි ඇති ලබය ගුරුත්වයදිගේ පහරට එල්ලා වැටේ තිරසප් එක්ක සමාන්තර වෙනවිට හි බට්ා පහලට එල්ලා වැටනවා. එවිට අදාල සිරස්කෝණය බිඳුවයි බිදුව ලෙස සැලකි ඒ සිරස්කෝනය මොනාවෙනවද බිඳුවයි බිින්දුව ලෙස සැලකෙනවා මේ තලේට ආන තුනහමු. එමෙන්ම එහි අක්ෂය තිරස් අක්ෂය සමග එක එල්ලේ පවතින විට හුරූපය පරදි ළම්බය ගුෘත්වයදදිගේ පහට එල්න්නේ ඕන ලබය ගෘත්වයදදිගේ පහලට එල්ල. ලිනොමීටරය මගින් සිරස්කෝනයක් කියවිය යුතු විට ආනතිමානය අදාළ වස්තුව දෙසිට යොමු කරු ලබයි ඕනදැන් අපි සිරස්කෝනයක් මැඩගන්න විට අදාළ වස්තුව දෙසට යොමු කරනවා මේ වස්තුව දෙසේ වස්තුේ මුදුනට යො කරන කලින් උදාහරණය වගේ ගහේ මුදුනට යොමු කරනු. ගහේ මුදුලට යොමු කරන අවස්ථාවේ දී මෙන්න මේ සෑදන කෝණයෙන් මේතීටා නම් ත්තීතාානය එත්තීටා තමයි මේ බට්ටා එල්ලෙන බට්ටා මේ කෝනමානය තුළ පෙන්වන අගේ බව ඔබට ඉතා පැහැදිලෙව රූපසටහනනාස්ශ්‍රයෙන් දැක්ගන්න ලැබෙනවා. ඉතාම සරල ක්‍රමවේදයක්. මෙක කියනවා එවිට සිරස්කෝණය අදාළ රේකාව තිරස සමග සාධන කෝණය පරිමානය මත ඉහතරූපේ දැක්වන පරිදි කියවිය හැක. මෙ උපකරණය මගල් ලබා ගන්න රස් කෝන ාවිතයෙන් කිසියන් වස්තුවක උස ගණණය කළ හැක මෙආකාරෙන් කිසිය වවස්තුවක කුමක් ගණනය කළ හැකිද ඌස ගණණය කිරීමේ හැකියාව ලැබෙනවා. එතන ටෑන් කොස්සයින් වගේයාගයන්දාලා ගණනය කිරිීමක් සහිතව කලින් උදාහරණය වගේ කලින් කතා කරපු ගස උස සස්වයන උදාහරණය වගේ මේ භාවිතයෙන් උස සෙවීම හැකියාව තිබෙනවා. ඉළඟට තිෝඩ ලයිට්ටුවට වගේම ආනතිමානය වගේම තවත් කෝන මැනීම සඳහා භවිතා කරන උ පාංගයක් ලෙස ප්‍රිස්්ම මාලිමාව එමනැත්තං ප්‍රිස්මැටික් කම්පාස් හැඳින්විය හැකි මේ පිළිබඳවත් අපි ඉහත කොටස් වලදී ඔබත් සමග සාකච්ඡා කරල තිබෙනවා. බින්මැනුමේදී විශේෂ මාලිමාවක් නම් ප්‍රිස්් මාලිමාවක් යොදා ගැනී අපි දන්නව ස්සාමාන්‍ය මාලිමාවක තත්ත්වය ඒ වගේම මෙත් තරමක් ඇඩ්ඩවාන්ස් වෙලා උපාග කිහිපයක් වැඩිපුර එකතු වෙලා අපි භාවිතා කරනවා ප්‍රිස්්ම මාලිමාව ්‍රශම ලිමාව කරන පුලුවන් කාරණාව තමයි මේ ප්‍රශ මාලිමාව චොම්බ කුතුරත්ැක සමපාත වෙනවා.ඒ ුම්බ කොතුරත්තක සමපාත කරලා එහෙ ඉහිදී පාටාන්කය බිඳුුවයි බිින්ඳුවල සරගෙන ඒ ප්‍රශ්ව මාලිමාව කැකවම් මගින් දිගංශය වගේ විශේෂ තිරස්තලේ ඕෝන මෙැනගැනීමේ හැකියාව ලැබෙනු. මේකදී කියනවා මාලිමාව කැති ප්‍රධානතම ලක්‍ෂණය වනුවේ එය මට්ටම් කළවිට එහි ඇති ඉදිිකතුට්ටුඩ සෑමිටම චුම්බක උතුර දෙෙසට හැරී පිහිටීමයි අන ුම්භ උතුර දෙසිට හැරි පවතිනවා. මේ මට්ට කන්න මට්ටන් කරන්න ඕනේ. අපි ලෙවල් උපකරණය වගේ තෙඩ්ලයි් වගේ මෙයත් අනිවාරය මට්ටංකල යුතුයි. මෙම විශේෂ මාලිමාව මත පහතරූපය පරිදි පරිමාන තැටිය බිදයේ සිට තුන්සිය හැට දක්වා කොටස් තුන්සිය හැටකට බෙදා ඇත. මෙන මේ ආකාරයට මේ පරිමානය බිදුුවේ සිට තුන්සිය හැට දක්වා බෙද තිෙනන මේ වටින්. අංශක ප්‍රමාණ වලින් මෙතිබේ මේ ප්‍රිශ්වමාලිමාවක දල රූපසටහනක්. මෙයාගේ නීදුලෙක චුම්බ කුතර නොත්තක නොත්තක දිසාාවට එල්ල වෙනවා. නොත්තක දිසාාවට එල්ල වෙනවිට මෙ නොත්තැක සමඟ අපි දුරේක්ෂ සමපාත කරලා ඒ පාට අන්කය බිඳු අයි බිදුවලෙස ලබාගත යුතුයි. මෙහිදී කියනවා දුවෙපුතේ මේ උප කරණයමකින් දළව වශයෙන්. පහළවක් දක්වා මෙ අංශක කලා විකලා උදාහරණයක් විදියට එකසඇතිස් පහ පනස්හය දොළහා කලා විකලා විකලාවලට නෙවෙේ කලා පහළවක් දක්වා මිනුම් ලබා ගැනීමේ හැකියාව තිබෙනු. විකලා ගන්න බෙහෙ කලා ලබාගන්න පුළුවන් කියලා මතකතියා ගන්න. ප්‍රස මාලිමාවක රෝපසටහනක් මේ තිබෙන්නේ දිගංශස්වීම වැනි කාරණා සඳහ මෙය බහුලව භාවිතා කළ හැකි. මෙම විශේෂ මාලිමාව තෙපාවක් මතරැඳ ැ තෙපාවක් මතරැද විය හැක මෙය විශේෂ මාලිමාව තෙපාවක් මතරැද විය හැක මෙන මේ කියන කොටස මෙකෙන ස්කෘුප්පුුව සමඟ තෙපාව ස්කෘුප්පව සම්බඳ කළ ෆික්ස් කරල්ලා මේ රැඳවීම හැකයා තිබෙනවා මේ පහලින් තෙර ස්කුරප්වා සමඟ. ඊට පස්සේ කියනවා? යම් මැනුම් ස්ථානයක් මත ඒ මනුම් මස්ානයක් මත නිවැරදිව සවි කළ හැකිය. එමෙන්ම උපකරණය මට්ටන් කිරීමෙන් පසු එහි තුඩ උතුරු දිශාවට ඉබේම හැරණ බැවින් ඉම්කසු යම් රේකාවක දිගංශය මේ මගින් කියව හැක අන දිගංශය මයින්න පුළුවන්. දැත් දිගංශය හුමක්ද කියල දන්නවා චුම්බ ක උතුර මෙ ආකාරයෙන් අපි ABC.AB. රේකාව ගමු ඒ ලක්ෂය මත තෙපාව තබා මේ ප්‍රශ්වමාලිමාව ස්ථානගත කර හම එයාගේ නිර්්ලක එහිත්තුට චොම්බ කුතුරට යොමු වෙනවා මෙ චම්බ කුතුරට යොමුමන හම මෙ ්චුම්බ කතුරත් සමග බිඳුුව අයි බිඳුවට සසාමපාත කිරීමේ හැකියාව තිබෙනවා ිින්දුව බිඳුවට සම්පාත කලලා නැවත බී ලක්‍ෂය දෙස බාලනකොට මෙන මෙයාගේ කෝනය ඒ බීට සමපාතක කරහම මේ කෝණයාගේ නිවැරදිව දිශවන්න පටන්ගන්න. ඕන ප්‍රශ්ෂ මාලේමාවේ තිබෙන විශේෂ ලක්ෂණය තිරස්තලේ ඩිගංශය මැනීමට වඩා පහසුවෙනවා. ඉළඟට පියමු පරික්‍රමණය දෙැ විශේෂෙන් තෝඩලයිට්ුව භාවිතා කරමින් කෝන මයින්ද අනුවවා තෙඩලයිට්ව භවිතා කරමින් අපි කෝන මයින්ඩ අනුව එ ෝඩ මැනීමේදී අපි භාවිතා කරනවා මේ පරික්‍රමණය කියන සංකල්පය ට්‍රවර්ස් එකක් පරික්‍රමණය ඔබට මේ පරික්‍රමණය කියෙන වචනය දැ හුරු පුරුදී ඔබට මතකැති මට්ටන් ගැනීමේ ක්‍රියාවලේ දී පරික්‍රමණය ක්‍රමණය මගින් ආන්තර මට්ටන් ගැනීමේ ක්‍රමේදේ. උපකරණය තැනින් තරට තැනින් තරට රයින්නවා. එවගේම තෙෝඩලයිට් වැඩනු ක්‍රමේදීත් මේ පරික්‍රමණය භාවිතා කරමින් තෙඩුලයිට්ටව තැනින් තැරට තැනින් තරට ගොස් පාටාංක ලබා ගනීමේ ක්‍රියාවලයක් තමයි මෙහිදීසාකච්ඡා කරද. යම් ඉඩමක තෝඩලයිට්ුවක් මැනීමේදී. ඉහත සඳහන් කළ කෝන සමඟකාරයන් කිරීමේ අවස්ථාව ලැිින්. ොඩ යි්තුුත්තක මයිනං දුවපතති නිවාරයෙන් කාත්ත එෙක්ද මේ කාරය කරණ යෙන්නේෙ කෝනත් එක්ක මෙහිදී උපකරණය සවිලයුතු ස්ථාන පිළිබඳව සලකා බලමු උපකරණය සවිකල යුතු ස්ථාන පිළිබව සලකා බලමු සාමාන්‍යෙන් මැනිය යුතු ඉඩමක මයිමදිගේ දිගංශයමැනීම මෙැනයුතු ඉඩමක මයිමදිගේ දිගංශය මැනීම හ කෝන මැනීම හෝ සිදු කළ නොහැක ඉඩමක මයිමදිගේ රේකාවක් පිහිටලා තිබෙනවන තාපයක් වගේ දෙයක් තිබෙනවන එහිදී කොනු මැනීමේ හැකියාවක් නැහැ ඒවගේ අවස්ථාවක ඒ රේකාවේ දිගංශයත්ත අපට සොයාගන්න අපහසුයි දැ බලන්න ඉඩ මේ මයිම මේ තිබෙනවන ඉඩ මේ මම වැටක් තාපයකින් සමන්ධිත වෙලා තිබෙනවන අපි කොහොවද මේක මත තෙඩ ලයිට්ුව ගහන්නේ ගැහහිම අපහස්සුයි එකරනාාවතමයි මේ කිය තිබේ. මේට හේතුවන්නේ යම් ඉඩමක මායි බොහෝවිට වැටකින්. බොහෝවිට වැටකින්. ඒම නැත්තන් තා්පයකින් හෝ වෙනත් කිසියම් ක්‍රමයකින් පොලව මත ලකුණු කර තිබීමයි. ඕන පො මත ලකුණු කරලා තිබර වැඩක් කොතාපයක්. අපි තාපය ගලවලා යොඩුලයි්තු ගාන්න අපි හෙම කරන්න ැහෙන. එවන් විට මයිම වෙනස්වන ස්ථානයක් මත කෝන මැනීම සිදු කළ හැකි කාරයක් නොවේ. අපිට තරින් එබිට ගිහිල්ලා. ඕනැනීමේ කාරය කරන්න බහේ. අපේ සඳහා භාවිත කරනව පුර්ණමාන ොට ස්ටේෂ්නෙක් ඒහිදිනන් කරන්න පුළුවන් එලිඉඳදලත් අපිේ පි බද දන් අධදන කලිවරයි. එමෙන්ම තෙපාව මගින් උපරණය පොලොව මත පහිටීමේදී තෙපාව හැසරීම සඳහා සාමාන්‍ය ඉඩත්්ද වශ්‍යයනවා. ඒතා අපේ මත වැටමත වැට මායව මත මේකාරේ තිෝඩ ලයිට් ස්ථාඩ ගත කිරීමේදී විවිධ අපහස්තාා ්‍රාසියකට හුණදන්න වෙනවා. ය මේ පරිච්චේද තුළද මේ චේදය තුළදී ඔබත් හමඟ සාකච්ඡා කර තිබයෙන්. ඉඟට ඉහතුරූපය දැක්වට පරිදි ගන අවස්ථාවකදී තෙපා පාද දෙකක් පිහිටන්නේ යාබද ඉඩම මතය අවස්ථාවේ තෙපාව පාද දෙකක් මෙ තෙපාාව පාද දෙකක් වෙන ඉඩමක් මත පිහිටනෝ එකක් අනිත් පැත්ත පිහිටටෝ. මේ ප්‍රශ්නකාරී විය හැකි අවස්ථාවකි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එමෙන්ම මයින් තාප්පය මගින් හෝ වැටක් මගෙන් ලකුණු කර ඇති විට මෙම කාර්ය කිරීම සිදු කරනො හැකිය. එය කරන්න බෑ. මේකාරය කරන්න බැහැ. එමෙන්ම ඉඩ මේ මයින් වක්කමායිමක් වූ විටදී. ඉඩ මේ මයින් වක්කමායිමක් වූ විටදී නැතිනම් එම යම්කිසි පිළිවෙලක් නොමැතිමායිමක් වූ විටදී. අදාළ කෝන මැනේම ප්‍රායෝකෝ ඉතාම දුෂ්කරවනවා මෙන්ම සෛද්ධාන්තිකවද. එය නොසුදු ත්ත්වයට පත්වේ මේ කියන කාරණාව මෙහෙමයි පතල්. දැන් ඉඩමක් තිබෙනවා මෙන්න මේ ආකාරයට මේ තිබෙන් අන්න ප්‍රශ්්‍රයක් නෑ. මේවා මැන්න හැකි මේවා මන්න හැකි මේවා මන්න හැකි මෙ මෙන්න හැකි. නමුත්ඒේ මායිම තාප්පූලින් සමන්මිත නම් එහෙම කරන්නක් දැයි. ඒවගේම ඊලන් කොටසෙම් මේ කියන්නේ මෙන්න ඔය වගේ වක්්‍ර මායිුමක් වන අවස්ථාවකදී. අපි කොහොමද ඒ බිර්ේකාව මෙයයි කියෙලහරිටම තිීරණයකන්. වක්්‍රමයින්තතියවඩ අවස්ථාවේදීත් මේ කාරය අපට නිවැදිව කරගන්න බෙහැප පහසුයි හෙතිවොඩලයිට් ැඩුම් ක්‍රමේ තිබෙන අපහුස්ථා පිළිබඳව තමයි මේ කාරය කියන්. මන්දයත් ඕනෑ මැනුමකදී උපකරණය සවි කළයතු ස්ථාන හැකි තරම් අඩු කරන්න ඕනෙන්. හැකි තරම් අඩු කරන්න ඕනෙක් මේ මන්දයත් ඕනෑ ෑම්බින් මැනුමකදී උපකරණය සවි කළ යුතු ස්ථාන ගරන හැකි තරම් අඩු කළේුතුය දැපි මෙට මේ කොටස ගත්තහම අපිට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් කරන්න මේ කුඩා කුඩා පාද කෑලිවලට කඩා ගන්න පුළුවන් මෙතේ දම් මෙතැන්ට කඩනවා මෙතැයි නම් මෙ තැන්ට කටනවා මෙහෙම කඩනවා මේ ොහොම කඩකන්නම් මැනගන්න පුළුවන් නමුත් උපකරණය සම්බන්ධ කරන ස්ථාන ගරන වැඩි වෙනකොටඒ මැනුම් ක්‍රියාවලිය සඳහා දෝෂ සසාග තත්ත්වයක් බාට පත්තවරු මෙ ැඩුම් ක්‍රියාවලිය සඳහ ෝෂ සහගතත්වයක් බාඩ පත්තරමැනු මස්ථාන ගණන වැඩි වනහිටම මේ මැනුම් ස්ථාන ගරන වැඩි වන විටදී ඒවා එ සිදුර දෝෂ ප්‍රමාණයද වැඩිවී අවසනයේදී විශාල දෝෂයක් ඇතිවී හැක අන්තිබට විශාල ප්‍රමාණී මහාපරිමාණයේ දෝෂයක් ඇති වන්න පුළුව එනි ස අපි හැකි තාක් දුරට තෙෝඩලයිට්ව ස්ථාන ගත කරන තෙෝඩලයිට් පිහිටවන ස්ටේෂන් ගරන හැකිතක් දුරට අවම කරන්න වෙනවා. මේ අනුව ඉහත ප්‍රායක්ක ගැටලුව නිරාකරණය කිරීම සඳහා. පරික්‍රමණය පිළි බදව සංකල්පය වාවිතා කරයි තැ මේකට පායුක්ක ගැටළුව නිරාකරණය කිරීමට අපි භාවිතා කරණ ක්‍රමයේදේ පරික්‍රමය ට්‍රවර්සින් අි මේ පිළි බඳව සාකච්ඡා කරමු. මූලික වශයෙන් පරික්‍රමණයක් යැනු රිජු සරයේකා කිහිපයකින් එකනෙකට යාවීමෙන් සෑදෙන ජාමිතක හැඩයකින්. අපි කියෙනාොමකදද මූලික වශයෙන් පරික්‍රමණයක් යනු මේ පරික්‍රමණය කියන වචන තේරුම හරිජු සර්යකාක් හිපයකින් එකනක යාවිම සෑදෙන ජාමික හෙඩයක් කියලා කියනු. හරිජුරේකාසියක් කහිපයක් එකනක සම්බන්ධීමෙන් අපි ජාමිතික හැඩයක් හැවිට ලැබෙනු. එකටිෙන පරික්‍රමණය කියලා. බලමු මේ පරික්‍රමණී සැබෑ අර්ථය කුමක්ත කියා පරික්‍රමණය ට්‍රවස් කුමක්ද මේ පරික්‍රමණය කියලා කිය? පහතරපය දැක්වනරිදි මෙහිදී සරේකා දෙක් යාවන ලක්ෂය පරික්‍රමණ ස්ථානයක් ඕන පරික්‍රමණය තවත් වැදගත් නමක්්‍ය දෙෙනවා ඒ තමයි පරික්‍රමණ ස්ථානය පරික්‍රමණ ස්ථානයන තිබේනි පරික්‍රමණ ස්ථානය. ලෙසත් ඊළඟ පිහිටි පරික්‍රමන ස්ථාන සරරේකාව පරික්‍රමණ පාදය පරික්‍රමණ පාදය ලස්සන වජන දෙක් ලැෙනවබදේ පරික්‍රමණ ස්ථානයයි පරික්‍රමණ පාදයයි. රේකා දෙකක් චේදනය වීමෙන් සෑදන කෝනය ලගතිබෙන ශීෂය පරික්‍රමණ ස්ථානයන්. එ ශීර්ෂ දෙකක් යාවන රේකාව පරික්‍රමණ පාදය කිය කියන. පරික්‍රමණ ශීර්ෂයයි පරික්‍රමන ස්ථානයයි, පරික්‍රමණ පාදයයි. එමෙන්ම ඕනෑම පරික්‍රමණ ස්ථානයක දී මනින ලද කෝණයක් රික්‍රමණ කෝනයක් නෑ සැහැඳින්දී. අනවැනි පරික්‍රණ පාද දෙකක් මනින කෝනය පරික්‍රමන පාද දෙකක් මත මනින කෝනය අපි කුමක් කෙනවද පරික්‍රමණ කෝණය කියලා කියල. දෙ අපි බලමු මෙ පරික්‍රමණ ක්‍රියාව කෙරෙහි. දෙ මේේතියන පරික්‍රමණ ඕෝනය දැම් පටන්ග මැනගෙන මැනෙන යනවා ඒගේම් පටන්ගන බීට යනවා බීගෙන් පටන්ගෙන සීට යනවා සීගෙන් පටන්ගන දීට යනවා. මෙන්න පරික්‍රමන ස්ාන පරික්‍රමණ පාද පරි්‍රමන කෝන නටික බලන්නක පරික්‍රමණ ස්ථානය පරික්‍රමණ පාදය පරික්‍රමණ කෝනය ගේට පරි්‍රමන ස්ථානය රි්‍රමණ පාදය පරික්‍රමණ කූනය ඔයා ආකාරයට අපිට ගන්න පුළුවන් ඉහතුරූපේ ඇති ABC අනු පරික්‍රම නිස්ථානයි ABCද අනු පරික්‍රම නිස්ථානයි ABCCD කියන්නේ පරික්‍රම නිස්ථාන ඊළඟට මෙතන එන්න මේ විදිහට රික්‍රමන මැනුම් ස්ථානAB පාදය පාදය CD පරික්‍රමන පාදයි CD ය අබනධපුතේ පරික්‍රමණ පාදයි. ඉට පස්ස කරවාෝනය කෝනය කෝඩ පරික්‍රමණ ලෙස හදුන්වයි ඒ? පරික්‍රමණ කෝන ලෙස හ දුන්නනවා ABC ABC එළඟට Bද කුමක්ද මේ පරික්‍රමණ කෝන ලෙස හදුන්නටවා පරික්‍රමණයක් ආරම්භ කරන ලක්ෂය ස අවශාන කරන ලක්ෂයන්ගේ පිහිටීම අනුව පරික්‍රමණ වර්ග දෙකකට බෙදිය හැක. දැන් අපි පුතේ ආරම්භ කරන්නේ කොහන්ද ඒගෙන් ආරම්භ කරලා දීගෙන් අවසන් කරනවා. ඒගෙන් ආරම්භ කරලා කාගෙන් අවසන් කරනවාද දීගෙන් අවසන් කරනවා. ඒගෙන් ආරම්භ කරලා දීගෙන් අවසන් කරන. මේ පරික්‍රමණ ක්‍රියාවලියට අපි කෙනවා ආරම්භක ලක්ෂයකින් පටන්ගෙන අවසන් ස්ථානයකින් ඉවර කරනවා. මෙන මේ පරිකමණ ආරම්භ කරන ස්ථානය සහ අවසන්කරන ස්ථානය ස්වභාවය අනුව මෙ වර්ග දෙක්කට බෙදරවා විවෘත පරික්‍රමණය අනිත්තක සංගෘත පරික්‍රමණය. විවෘත පරික්‍රමය අනිත්තක සෘත පරික්‍රමණය කියලා ප්‍රධාන වර්ග දෙක්කට බෙදා ඔවෙන් කරගත හැකි. අපි විවෘත පරික්‍රමණයට කියනවා Open Travel කුමක්ත පුතේ මේකට කියන්නේ. වෘතයි සංගෘත පරික්‍රමණයට අපි කෙනවා ඉංග්‍රීසියෙන් කියකනෝ ්‍ර එක පරික්‍රමණයක් වෘත පරික්‍රමණය පහදරූපය පරදි යම් පරික්‍රමණයක් යම් ස්ථානයකින් ආරභ කර වෙනත් ස්ථානයකින් අවසන් කරන්නේ නම්. යම් ස්ථානයකින් ආරම්භ කර වෙනත් ස්ථානයකින් අවසන් කරන්නේ නම් එවන් පරික්‍රමණයක් වියවෘත පරික්‍රමණයක් නැසැහැඳින් වේ. ස්ථානයකින් ආරම්භ කරලා වෙනත් ස්ථානයකින් අවසන් කරනවා නම් එකලිකෙනවා වි්‍යවෘතපරික්‍රමණයක් කුමක්තිපුතේ නම විවෘත පරික්‍රමණයක් මෙ බලන් කිසිම් ස්ථානයකින් ආරම්භ කරනවා? ඒ ස්ථානයකින් ආරම්භ කරලා මේ අවසාන මැනුම් ස්ථානයකින් ආ අවසන් කරනවන විවෘතයි ඇරිලා කට ඇරිල්ලමි විවෘතයි. මේ දෙක එකම වෙනවානම් එය සංගුෘත පරික්‍රමය ඔදැම එකම වෙනවාන සගෘත්ත පරික්්‍රමණය. නැවතත් ඔබ විවෘත්ත පරික්‍රමණී අර්ථය බලන්න පහතරූපය පරදි යම් පරික්‍රමණයක් යම් ස්ථානයකින් ආරම්භ කර වෙනත් ස්ථානයකින් අවසන් කරන්නේ නම් පරි්‍රමයක් වවෘර්ත පරික්‍රමණයක් නැස හැඳින් වී මෙහිදී ඇති ප්‍රධානම අවාසය වන්නේ අවසාන දෝෂය ගණය කළන හැකිවීම. ො දට මතකත බා ගන්න විෘත පරික්‍රමණයක් කරන අවස්ථාවකදී දෝෂ සහද තත්ත්වයක් ඇති යෝත් ඒ දෝෂය ගණය කරන්න බැහැ ඔබට මත ඇති මෙන්න මේ වගේ ඉඩමක් මැනල ඉඩමක් මැනල මේ ඉඩම අඳන්නේ අද්දී මේ විවෘර්තයිඉන සංෘතයිනය අපි ඉට මදිනකොට මෙන්න මෙහෙම තමයි ලැබුණේ මේ ලක්ෂ දෙකගෙනකට යා උන්නේ මේ ඒ නං බී නං සීනං දී නං ඒඩ උන්න ඒ දෑශුනා මෙ මේ දෙක අතර ගැප්ටක් පේටියා එහෙමුණා මඔබට මතකයි ප්‍රස්ථාරික ක්‍රමින් මෙහි දෝෂය ගණණය කරා ප්‍රස්ථාරයට දාලා මේ හර හා මේ තිබෙන්නේ මේ හා මෙට මේ විදිහට සමාන්තරණයකා නිර්මාණය කරලා මෙයාගේ විචලණය පහෙන් හතරෙන් පංගුව හතරෙන් පංගු දෙක විදිෙන ොදලා මෙන්න මේ ආකාරයට දෝෂ නිරාවරණය කිරීමේ කාරය කරම්. නමුත් මෙවැනි තනක හෙම කරන්න බෙහ. එනිසා තමයි කියන්නේ විවෘත පරික්‍රමණය අවාසය වන්නේ අවසානු දෝෂය ගණනය කළට හැකිවීමයි. අවසන්දෝෂය රණය කරන්න බේ එමන අවන්දෝෂය ගණය කරන්න පුළන් හොඳකරම වේ දේ විවෘර්ත පරික්‍රමණය නෙවයි සංගෘත්ත පරික්‍රමණය හෙවත්ෝ ්‍ර. සංගෘත පරික්‍රමණය යොදාගත නොහැකි අවස්ථාවකදී. සහ මැනුම් රේකා ගණන ඉතාම සීමමිත වන විටදී පමණක්. සංගෘත පරික්‍රමණයක් කරන්න බැහැෙනම් මැනුම් රේකා ගණන ඉතාම සීමිත වනදට දී නම් විවෘත පරික්‍රමණය භාවිතා වී. ඉතා නිවරඇද්දිව අවශ්‍ය ඉංජිනෝරයම මැනුවක් වැනිිකාරයන් සඳහා විවෘත පරික්‍රමණය භාවිතානු කරයි. හොඳ ඉතා ගුණාත්මග වං විහල නිරවද්‍ය පරික්‍රණයක් කරනවා නම් විවෘත පරික්‍රමණය අපි තෝරාගන්නන්නේ සංුෘර්ථත පරික්‍රණය. එයට හේතුවන්නේ ව්‍යෘත පරික්‍රමණයකදී අපට දෝෂය ගණණය කරගත නොහැකිවීමයි. අපට දෝෂය ගණය කරගත්ත ැවීමයි එලක ඔස් කොටසට යමු අපි ඕොන අපේ එන සංගුෘත්ත පරික්‍රමණයට පහතරූපය පරිදි යම් පරික්‍රමණයක් යම් ස්ථානයකින් ආරම්භ කර එම ස්ථානයෙන් අවසන් කරන්නේ නම් පටන්ගත්ත තැනින් අවසන්ම කරනවා නම් යම් පරික්‍රමණයක් යම් ස්ථානයකින් ආරම්භ කර එම ස්ථානයෙන්ම අවසන් කරන්නේ නම් තවත් හෝ අකුරකුත් දෙනවා ඒ තරක් නෙවී තවත් අර් දැක්වී භක්තිම පරික්‍රමණයක් යම් ස්ථානයකින් ආරම්භ කර එම ස්ථානයෙන්ම අවසන් කරන්නේ නම් හෝ යම් පාලන ලක්ෂ දෙකක් අතර යම් පාලන ලක්ෂ දෙ අතර පරික්‍රමණය සිදුකරන අවස්ථාවක් වන්නේ නම් හෝ එය සංෘත පරික්‍රමණයක් නෙස සැලකී පාරන ලක්ෂ දෙකක් අතර කරනවන හෝ දන්නා ස්ථානයකින් පටන්ගෙන දන්නා එම ස්ථානයම අවසන් කරන්න අවසන් කරන්නේ නම්. ඔන්නො අවස්ථා දෙකට අදාළ. නැවතත් කටපාඩන් කරන්න පපුතෙක්කුමක්ද යම් ස්ථානයකින් ආරම්භ කර එම ස්ථානයෙන්ම අවසන් කරනවානම්. හෝ පාලන ලක්ෂ දෙකක් අතර පරික්‍රමණයක් සිදුකරන අවස්ථාවක් වන්නේ නම් හෝ. සංගෘත පරික්‍රමණයක් නැස සැකයි. ඒ මොන පරික්‍රමණයන් ද සංගෘත පරික්‍රමණයක් නැස සැලකෙනවා. මෙහි ඇති ප්‍රධාර්තම වාසය වන්නේ මෙහි ඇති ප්‍රධාර්තම වාසිය වන්නේ රේකිය හෝ කූනමය හෝ දෝෂ ගණණය කළ හැකිවීමයින්. රේකිය දෝෂයි කෝනිික දෝෂයි ගණනය කරන්න පුළුවක් දැවබට මත කඇතිරි දෙම මේ පැදිලිර උදාහරණය මේ මේ පැහැදිලි කර උදාහරණයේ දී ඔබට පෙන්වා මෙන්න මේවාගේ ඉඩමක් මැනලා අඳින් දෙයනකොට ඒඒ ෑශ් මතර සවපාත වෙන නැහෙ. එනිසා මේ ප්‍රස්ථාරික්‍රමෙන් දෝෂ ගණනය කරන විට ABC පාදේ දිග ප්‍රමාණයි ABC කෝණයයි කියන දෙකම වෙනස් වුුණාද නැද්ද වෙනස් වුුණ. ශෝධනය වනා වෙනස් වුනා කියෙන වචන නෙවේ භාවිතා කරන සෝධනය වනාා. අන්න සගෘත පරික්‍රමණයේදී මෙන මේ ආකාරයට ශෝධනය කිරීම දු කරන්න පුළුවන්ද බැරිද සිදු කරන්න පුළුවන් සංගෘත පරික්‍රමණේද ශෝධනය කරන්න පුළුවන්. මොන දෙකක්ද රේකය හෝ කෝනමය හෝ දෝෂ ගරණය කරන්න පුළුවන්. රේකය දෝෂයි කෝනමය දෝෂයි දෙකම ගණය කිරීමේ හැකියාව පවතිනෝ. ඉඩ පස්සු වෙනවා මෙන්න ඒ සංගෘත පරික්‍රමණයේ අර්ථය රූපසටහනකින් පැහැදිලි කිරීමවා. ආරම්භක ස්ථානය අවසාන ස්ථානය දෙකමෙකයි මෙයාගෙන් පටන්ගන මෙයාගෙන් පටන්ගන ගියා ආයමතක් එෙනවා. එ වගේම තමයි දන්නාපාලන ලක්ෂයකින් ආරම්භ කර දන්නාපාලන ලක්ෂයකනුත් මේ කෝන මැනි ම්ක්‍රමයතියට ලයිට් ක්‍රමය අවසන් කරන්නේ නම් එයටද අපි සංගෘත්ත පරික්‍රමණය කියන නම ලබාදීම සිදු කරනවා. එයටද සගෘත පරික්‍රමණය කියන නම ලවාදීම සිදු කරනවා ඊළඟට එමු. ඉහත රූපවල ABCදE මැනුම් ස්ථානවනාතර C1CP2 පාන ලක්ෂවී ABCදE කියන්නේ මැනුම් ස්ථාන හරි මේ පති ABCදE මැනුම් ස්ථාන C1CP2 පානලක්ෂ ප කියලා කියන් එක ආරම්භ කරලා කට්‍රල් පොන්් එකක අවසන් කරනවන එයද සංගෘත පරික්‍රමණයක් බවට පත්තෙනවා. ඉහතරූපේ අන්තර්ගතකෝන ඉහතරූපේ අන්තර්ගතකෝන සහ රේකාවල දිගමනින ලද බව උපකල්පනය කළ හොතුන් මුලින්ම ඉහත මැනුමට අදාල කෝනවල දෝෂයක් සිදුවාද නැත්් දෙයන්න නිශ්ෂය කරගතයුතුය. එ කෝනවල මැනීමේදී දෝසහ තත්වයක් ඇතිවූවාද නැද්ද කෙෙනනිශ්්‍යය කර ගණ් ඕනේ ඉලඟට කියෙනවා එම උදාහරණයේ දැක්වන පරික්‍රමණය පංචාශ්‍රාකාරර් හැඩෙකින්ඩුතු නිසා ජාමිත්තක සිද්ධාන්තවල් ටනුව එම අන්තර්ගත කෝන සියල්ලගම එකතුව පන්සිය හතලියට සමාන නොවී නම්. ඉහත මැනුව සඳහා කෝනවල්ට අදාළ දෝෂයක් ඇති බවත් එසේ නොවේ නම් ඒ සඳහා දෝෂයක් නැති බවත් සැලකී. දෝෂය හයන ක්‍රමය දැ මෙතැට ඔබව නැවත රැගෙන යනවා මෙටද නැවත රැගෙන යනු ද මේ තිබෙන්නේ සංගෘත පරික්‍රමණයක් කර නවස්ථාවක්නේ හරණේ දැම් මේ සංගෘත පරරික්‍රමණයක් කර අවස්ථාවේ දී අපි භාවිතා කර ක්‍රමවේදය මේ කරය දිගංශය මැනලා කවුරුමැල්ලද දිගංශය මැනලා දිගංශය මැනීමෙන් උප සටහට ඇන්දම දිගංශය කියල කැන්නේෙ ABCAB පාදේ මෙන්න දිගංශය B පාදේ මෙන්න දිගංශයCD පාදේ මෙන්න දිගංශය සහ දිග මෙයාගේ D1න් මේ පාදේ D2 මෙයාගේ පාදේ D3ී ඉලෙස මැනග තමයි මෙන්න මේ ශෝධනය සිදුකරින් එහෙම නැතුව අපිට පුළුවන් අභ්‍යන්තරකෝන මයින්නමි මෙගේ අ්‍යන්තරකෝනය 3ීටා1න් මෙයාගේ අ්‍යන්තරකෝණයතා2 මෙයාගේ අභ්‍යන්තරකෝණය 3ා3 මෙයාගේ අභ්‍යන්තරකෝනය තීටාෆෝ කියල ගම්. දෙවන ක්‍රමවේදයට අනුව අභ්‍යන්තර කෝනවල අයි කියය පන්සිය හතරයක් වෙන්න න. එක හොම දෙ මෙයාගේ අභ්‍යන්තරයේ මෙහෙම ශීර්ෂය ආකර හම ත්‍රිකෝඩ දෙක්කෙන් සමාන්‍ය ත වෙනවා ත්‍රිකෝඩ දෙකයි කියල කිය එකසි අසුව වැඩි කිරීම දෙයි බිඳුවයි මේ දෙවරක් එක දෙකයි දෙවරක් එක දෙකයි මේගේ අභ්‍යන්තර කෝනවල අයික්ක්‍ය කාර්් සමානවෙෙන් වනොද තුන්සිය හැට. එම තුන් සය හැට උන්නැත්තං මෙහිී දෝෂ සහ තත්වයක් ඇති වෙලාද නැද්ද ඇති වෙලා තිබෙනවා. දෝ සහගතත්ක් ඇති වෙලා තිබෙනවා. ඔන්න ඔ ක්‍රම දෙක සංගෘත පරික්‍රමණයේ දී. මේ පලමු ක්‍රමය එක ක්‍රමය කියලා ගන්නවා එක්‍රමය මේ දෙවන ක්‍රමය කියලගත්ත හම මෙක්‍රම දෙක මගින්. ක් කළ හැකිද අපිට හැකියාව ලැබෙනවා දෝෂය ගණනය කරන්න දැබි මේ හඋදාහරයට වහම මේ උදාහරණය තියෙන්නේෙ පංචාස්ශ්‍රාකාරිඩමක් මේ පංාස්ශ්‍රාකාරරියටමක් මේ අපිට මෙආකාරයට ත්‍රිකෝනවලට බෙදන්න පුළුවන් එකයි දෙකයි තුනයි එම නිසා එකසිය අසුව වැඩිකිරීම තුන සමානයි බිඳවායි අඩවරත්තුන විසි හතරයි දෙකක් ඉදරි තොවන එකතුනා එකයි පන්සියා අතලියයි. අභ්‍යන්තර කෝනන එකතුව පන්සිහතරියයි. මේ අභ්‍යන්තර කෝනවන එකතුව පන්සිි අහතරිය ලැබෙන් ඇත්තන් ඔන්න අපට දෝෂය කරණය කරන්න පුළුවන්. ඒ දෝෂය ධන දෝෂයක් වෙන්න පුුව රණ දෝෂයක් වෙන්න පුළුවන්. එම දෝෂය මැනුම් ස්ථාන හරහා ඉතා සමානුව බෙදා හැරලක්. මේ දෝෂ ශෝධනය කිරීමේ කාර්ය අපට සිදු කළ හැකි. දෝෂ ශෝධනය කිරීමේ කාර්යය අපට සිදු කළ හැකි. එම දහරණ දක්කඩ රික්‍රමණේ පංචාශ්‍රාකාර හැඩයකින් යුතු නිසා ජාමිතික සිද්ධාන්තුවල ට අනුව එම අන්තර්ගත කෝනවල සියල්ලේම එකතුව පන්සි හතලට සමාල නොවී. එනම් ඉහත මැනුම් සඳහා කෝනවලට අදාල කෝනේ දෝෂයක් ඇති බවතුන් නොසේනම් ඒ සඳහා දෝෂයක් නැතිබවත් සැලකි. එහෙම දෝෂයක් නැතිවින්න බොහොම කලාාත්තුරකි අනිවාරයම දෝෂයක් පවතනවා. දෝෂය මේ වනුන් ස්ථා රහා බෙදාහරල මේ සංගෘත පරෙක්‍රමණ ක්‍රමේදී එමදෝෂය නිරාකරණය කරගන්න පුළුවන් බව මේ වෙද්දී පහුගිය කොට සද දෙනය කරපු ඔබට ඉතා පැහැදිලිව තේරවුුණා තේරෙන්න්න ඕනේ. දැපි මේ පාඩම්මානාසිල්ල පිරිවලට බලාග ෑන ඔබට මේ කියන කාරණාව ඉතා පැහැදිලිව අනිවාරයෙන් තේරෙන්ට ඕින්. ඊළඟට අපි ගන්නවා? ඉහත කෝන සඳහා දෝෂ නිවරද කිරීමෙන් පසු එම කෝන සහරේකාවල මනිින්ලලද දිග භාවිතා කර අදාළ පරික්‍රමණ සිතියම් කඩදාසිම තැනගත් හැක. ඉතාම වටිනා ප්‍රකාශයක්. අපි මේ කෝන සහ දිගවල් මැනලා සැලසුම් චිත්‍ර අඳදිනවනින්. මෙ සැලසුම් චිත්‍ර අඳන්න කලින් මෙ කෝන සහ පාදවල දිග. කිෙසියම් හෝ ක්‍රමවේදයක් භාවිතා කරමින් ශෝධනය කිරීම අනිවාර්යයි. කිසියම් ක්‍රමවේදයක් භාවිතා කරමින් කුමක්ද පුතේ ශෝධනය කිරීම අනිවාර්යයි. මේ ශෝධනය කිරීමෙන් අනතුරුව තමයි අපි සැලසුම් චිත්‍ර අඳින්දියන්නේ. එක අපි ෙනව පරිෙක්‍රමණ සිතියම් කඩදාසයක් මද සැලසුම් චිත්‍රය තමයි. පරික්‍රමණ චිත්‍රය කඩදාසම ඇද ගන්න යන්. එදී ඒලක්ෂයෙන් ආරම්භ කර. අදාළ කෝණය සහ ABCAB රේකාවාගේ දිගභාවිතයෙන් B පිහිටීම නිර්ණය කරන අතර BC. රේකාවේ දිග සහ B කෝණය භාවිතයෙන් C ලක්ෂය සඳහා පිහිටීම නිර්ණය කෙරේ. අි බලමු කොහොමද මේ කියන්නේ දැමේ ඇවිල්ල තිෙන පංචාශ්‍රයක් නේ මේ පංචා්‍රයේ හැඩේ බලන්න ABC මේක ද මේ අපි අඳින්ඩ ගන්නවා කොහම අඳින්ඩ ගන්නේ දිගංශය භාවිතා කරලා අඳින්නත් පුළුවන්. දිගංශය භාවිතා කරලා අඳින්නත් පුළුවන් අන්තර්ගත කෝන භාවිතා කරලා අඳින්නත් පුළුවන් අන්තර ගත ෝන භාවිතා කළ අඳින්නත් පුළුවන් මේ ඔොක්කෝටම පාදවල දිග අවශ්‍යනවාදන ඇද්ද පාදල දිගවශ්‍යනවා මේ දිගංශය භාතා කරමින් අධින ක්‍රමවේදයක් දැංගුබ දන්නවා අන්තර් ගත කෝන භාවිතා කරමින් අධින ක්‍රමවේදයක්ත් ඔබ දන්නු. අවිි බලු මෙන්න මේ දිගංශය භාවිතා කරමින් අධින ක්‍රමවේදය දෙස වදාානයම කරු මේ පැත්තර ලක්ෂය මෙතැන් ට නොම ඒ ABCAB පාදේ දිගංශය මෙන්න නිර්මාණය වෙනවා ABCAB පාදය ඇඳියම් මගින් B ලක්ෂයෝ. Bී ලක්ෂයේ භාවිතා කරමින් B පාදේ දිගංශය පාද දිගංශයේ මෙත්තීටාවන් මෙතීටාට දිගංශයේ භාවිතා කරමින් සී ලක්ෂි ස්ථාපඩය කරනවා. සීලක්ෂය භාවිතා කරමින් මෙ ආකාරයට CD පාදී දිගංශය නිර්මාණය කරනවා CD පාදයේ දිගංශය නිර්මාණය කරනු එමගින් D ලක්ෂය ස්ථානගත කරනු Dලක්ෂය භාවිතා කරමින් මෙනම ආකාරයට DE පාදී දිගංශය නිර්මාණය කරනු ඊලක්ෂය ස්ථාපනය කරා ඊලක්ෂය භාවිතා කරමින්ඒ පාදී දිගංශය හර හා මෙන මේ ආකාරයට දිගංශය සහපාදල දිග භාවිතා කරමින් අපිට මේ චතු රශ්්‍රය නිර්මාණය කර ගැනීම හැකිියාව ලබනි. ඒද අපිට අනිවාරය වැද ගත්තනවා ABCAB පාදේ දිග D1න් BC පාදේ දිග D2CD පාදේ දිග D 3 DE පාදේ දිග D4 Eඒ පාදේ දිග ඩFI අවශ්‍ය වෙන. මේ කුමක් භාවිතා කරමින්ද දිගංශය භාවිතා කරමින් නිර්මාණය කිරීමින්. න්තර්ගතකෝඩ භාවිතා කරමින් නිර්මාණය කිරීම කෙරෙහි දැන් අපි අවධානයමු කරමුු අන්තර්ගත කෝඩ භාවිතා කරමින් නිර්මාණය කරන ආකාරය අපි මුලින්ම ඒ ස්ථානය සලකුණු කරගන්නවා සලකුණු කරගන ABCAB පාද දිග සටහන් කරනවා ABC කෝනය මැනගත්තා D1 D2ඒ වගේ B..කෝනය භාවිතා කරමින් ඩිත්‍රී දුරත්යොදා ගනමින් මෙට මේ ස්ථානයේ දීස්ථානය සලකුණු කරම. ඔන්න ඔයාකාරය ක්‍රමයද තමයි අපි කියන්නේ අන්තර ගතකෝන භාවිතා කරමින් නිර්මාණය කිරීම කිය. කොමක් භාවිතා කරමින්ද බුතේ අන්තර්ගතකෝන භාවිතා කරමින් නිර්මාණය කිරීම කියලා. අපි මෙන මේ ක්‍රියාවලිය දදි කියනව නවතවතාවක් එහිදී ඒලක්ෂයෙන් ආරම්භ කර ඒලක්ෂයෙන් ආරම්භ කර අදාළ කෝණය සහ ABCAB රේකාවේ දිගභාවිතෙන්, බිහි පිහිටීම නිර්ණය කරන අතර B.CE. රේකාවේ දිග සහ බිහිදී කෝණභාවිතෙන් සී ලක්ෂය සඳහා පිහිටීම නිර්ණය කෙරේ. ඔන එක එක ලක්ෂය සඳහා පිහිටීම අපි නිර්මාණය කරා. මෙ අදී වශයෙන් Dී සහ ඊලක්ෂයේ පිහිටීමද ඊහි අන්තර්ගත ෝණය ඒරේකාවේ දිගභාවිතෙන් ඒහි පහිටීමද නිශ්චය කරගත් හැක ම නිෂ්ටේ කරගන්න ආකාරයන්ඳ නාකාරය තමයි මේ පැහදිලි කර තිබෙන වචනෙන් ආරම්භක ඒහි පිටීම සහ අවසාන යේදී ලබාගත් එහි පිහිටීම අතර වෙනසක් තිබේනම් අදාළ මැනුම් ්‍රේකා සඳහා රේකියවද දෝෂයක් ඇතැයි සැලකි දබි මෙහ මේ මැදගෙනයනකොට කලින්සාකච්චා ක පරදිම නැවතත් කි බාන් කියන්න මෙ ආකාරයෙන් ඇඳගෙන යනවා මේ පැත්තෙන් පට ගත්තා ඒග පටන් ගත්තා B ගම් පටන් ගත්ත ගේෙන්ම් පටන්ගතා ඩගම් පටන් ගත්ත ඒගෙන්ටන් ගතා ආපහු ඒට එන්න නැත්තම් එඩපැයි එන නහ ඒ Bද E F එනන එ ඒ එන්නේ මේ අපි ඒ ද් කියලා ගන්නඒ දොෂ ශෝධනය කළ යුතුයි එදෝ ශෝධනය කිරීම සඳහා ප්‍රස්ථාරික ක්‍රමය අන්තර ගත කෝන භාවිතා කරමින් අභ්‍යන්තර කෝනල එකතුව සමානකිරමින් මෙ කුබන ොහෝක්‍රමයක් භාවිතා කරමින් අපි දෝෂය ගණනය කිරීම සිදු කළ යුතුයි. නොයසේ නම් අදාළ දෝෂය අදාළ මැනුම දෝෂ රාහිත ලෙස සැලකී හරියටම මේ ලක්‍ෂය මේ ලක්ෂය මතර සමපාත වෙනවා නම් දෝෂයක් නෑ එවදෝෂයක් නැතිවුවොත් ගණය කිරීම අවශ්‍යනවාද රනය කිරම් අවශවෙන නෙහ. එමෙන්ව පාල ලක්ෂ දෙකක් අතර. දිවෙන පරික්‍රමණයක් ද සංගෘත පරික්‍රමණයක් ලෙස සැලකි අන බිස්සල කතාකරපු පා ක්ෂ දෙකක් අතර දිවෙන පරික්‍රමණය අනේ පරික්‍රමණයත් අපි කියෙනා කොමන පරික්ක්‍රමණයක් කියද සංගෘත පරික්‍රමණයක් ෝස්ටස් දන්නා ලක්ෂයක් පාල් ක්ෂ ටල් ප් එක ල් පන්් එකක් අතරදිවෙනවන එයත් අපි ගන්නවා කොමක් කියලද එයත් අපි ගන්නවා සංගෘත පරක්‍රණයක් නැස ගන්නු ඊ අප ඊළක කොට සේද එහිදී පාල ලක්ෂංගේ කණ්ඩාංක වෙනත් වඩා නිරවද්‍ය ක්‍රමයකින් සොයා ගැනේ දැමේ පාල් ලක්ෂ කියල කෙන කණ්ඩාංක පදතියන් කණ්ඩාංක පදතියක් කියලා කියන්නේ එක් සහ වයි ලක්ෂ දෙකේ එ වක්ෂය බියි බිදුව ක්ඩා මේ ඕනෑම ලක්ෂයකටම අපි ගමුCP1CP2 ප් මේ එක දන්නවා හතරේ දෙක මේ අපි ගමු පහේ දෙක කියලා ඔන්න පහේ දෙක කණ්ඩාංකය දන්නවා එසත් දන්නා තැනකින් පටන්ගට දන්නාතනකින් අවසන් කරනවා යත් සංගෘත පරික්‍රමණයක් කණ්ඩාකමේ මෙහිදී පාලු ලක්‍ෂන්ගේ කණ්ඩාංක වෙනත් වඩා නිරවද්්‍ය ක්‍රමයකින් සොයා ගැනී. නිරවද්ද ක්‍රමයකින් සොයා ගන්නවා. උදාහරණයක් වශයෙන් තියඩලයිටතු මැනුමක් සදහා අව්‍යපාන ලක්ෂ පූර්ණමානය උපකරණයක් මගින්ද. පූර්ණමානය ස්ථානය උපකරණයක් මගින්ද. සිදුකර ගනි ගැනිමින් මැනුමක් සඳහ අ්‍යපාන ක්ෂ ගෝලිය ස්ථාන සෙවුම් පදධතියකින් උපකරණ මගින්ද නිිශ්චය කරගත්තහැක. දෙතො අප මේ පාල ලක්‍ෂ පිහිටුවා ගන්න. සහ එබන්නේ. මොප කරණයද පූර්ණමානය පූර්ණමානය හෝ ජීපිය ස්ථාක්ෂණය පූර්ණවානයගේ මයනලුත් මේ කෑරණය කරන්න පුළුවන් ජිය ස්ථක්ෂණය භාවිතෙන් මේ කාරය කරන පුරුවන්. එදකට හරියටම යම්කි ස්ථානයක කණ්ඩාංකය දැන ගන්න පුළුවන්ඒ කණ්ඩාංකය දනගත්ත හම අපේ කණ්ඩාංක දන්නා ලක්ෂයේ පාලන ලක්ෂයක් ඊළන් කණ්ඩාංක දන්න ලක්ෂයේ පාන ලක්ෂ මේද කතරගිය හම අපට දෝෂයක් සිදුන බව ඉතා නිරවද්‍යව තේරුම් ගැනීමට හැකියාවෝ ලැබෙනු අපේම කොහොමද කියන්න කරන්න කියලා ඉදිරි කොටස්සලදී ඉදි ඉදිරි සයිට් වොදි ඔබත් එකම පැහැදිලි කරන්නවා. ඊළඟට එන්න පුතේ මෙ අකාරයට මෙ අධදි වශයෙන් මැනුමේදී ලබාගන්නා පාටා අංක භාවිත්‍යයෙන් CDCDE ලක්‍ෂයන්ගේ ක්ඩා ගරනය කළ හැක එසේම ඊලක්ෂයේ පාල ලක්ෂයක් වොනෙහින් ඊහිද කණ්ඩාක ගරණය කර නිවැරදිව අගේ සොයා ෝෂය ගණය කිරීම හැකි අවතිබෙන මෙ කොහොමද මේ දෝෂය ගරණයි කරන කර කරණාව අපි ඉදිරයේ දී සාකච්ජා කරමු. ඉළඟට පරික්‍රමන පායොක්ක යොදා ගැනීම කියෙන මාත්‍රකාවට අපි අවධනයමු කරමු නෑ අපි කතා කරා පරික්‍රමණ දෙක් සගෘත පරික්‍රමණයයි විවෘර්ත පරික්‍රමණයයිමු. දංවල් මැනුම් තල මේස මැනුම් චයරප මගේ බිම්මැනුම මාධ්‍ය සඳහහා පාර් ලක්ෂ පිටවා ගරින් පාල් ලක්ෂ පිහිටුවීම කටල් පොන්ස් දර. නමට තලමේ මැනුට චාර්ප මගේ බිමන දික් ටල් පොක්ව කන්්ඩාග සහිත පාල් ලක්ෂිදාාගතා මේ කාරය කරන්න. මහාමාර්ග ඇලමාර්ග ගංගා සහ ඉඩම්වල මයිම් ආදිය පෙළගැන්වුවීම සඳහා මහහා මාර්ග නිර්වාමාණය කිරීමේකාරය ඇලමාර්ග නිර්මාණය කිරීමේකාරය මේස සදා අපේ අනිවාරයෙන් කන්ටල් පොයින් නු. දැවට මේ පැදිව වෙනකොට ැ ඔබ බිමනව පාඩම කරවසන්නේ. ල් මනුමත් කරවසන් තලමේස මැනුමත් කරවසන් ද GPS පදතිය හෝ ටෝලස්ටේෂන් එක හෝ GPS තාක්ෂණය භාවිතයෙන් අපි දාගන්නවා කන්ට්‍රෝල් පොයින්් එකක් කෝ පයින්යක්ක් කිසියම් තැනක මේ කන්ටෝල් පොයින්් එක ලැබෙන කණ්ඩාන්කේක්ස ඉසඩ් කණ්ඩාන් කියය මගින් කියවෙන්නේ මෙහි උඩ තිබෙන රත උස එක්වයිගෙන් කියවෙන්නේ එය මේ ගෝඩිය පදතියතුව ගෝලේ කුමන තැනකද මේ කොස් වෙන්නේ කුමන තැනකද කරොස් වෙන්නේ එක් සහවයියක්සේ මේදක අවශ්‍ය වනවා අපිට තිෝොඩ ලයිට්තු මැනුම් ක්‍රමයටඒ වගේම දංවැල් මැනුම් ක්‍රමයට චන්සර්වී ඒ වගේම අපි කතා කරු ලබන මෙහිදී කතා කරන දංවැල් මැනුම තඩ ලයිට්ු මැනුම තලමස මැනුම අපි බද ඔබ දන්නවා මෙන මේක අවශ්‍ය වන්නේ කැලම්ම බිම් මැනුමේ භාවිතාවන මට්ටම් ගැනීමේ ක්‍රියාවලියයට බුුවේ භාවිතාවනක බක් සදහදපුතේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියට තමයි ඔන්න ඕක වැදගත් වන්නේ. ඊලකට කියරවා ඉඩම් මයිංවල වෙනස් වන ලක්‍ෂයන්ගේ සාපේක්ෂ පිහිටීම හෙවත් කණ්ඩාක පද්ධතිකට සාපේක්ෂෝ කණ්ඩාක් හොයන්නත්. මෙන මේ වැදගත්තුවනව සාපේක්ෂෝ කණ්ඩාක් හොයන්. පරික්‍රමණ භාවිතා කරමින් කණ්ඩාක් හොයන් කුමක්ද වෙන්නේ. දැ අපි ඇතිබෙනවා මෙන මේ ස්ථානයේ මේ තුන්වනි කොටස පැහැදිලි කරන්නේ දන්නා ලක්ෂයක් ඒ. ලක්ෂ. මෙන මේ ලක්‍ෂයේ කණ්ඩාංකය අපි දන්න එනෙහෙයි. මෙ ලක්ෂය කණ්ඩාංකය නැදන්නති නිසා ඔන්න අපිට පරික්‍රමණයක් කරයි යන්න පුළුවන්. පරික්‍රමණයකින් අපට බී ලක්ෂයේ කණ්ඩාංකය හොයාගන්නඩ පුළුවන්. මෙන මේ කාරණා සඳහා බහුල වශයෙන්. පරික්‍රමට ක්‍රමවේද භාවිතා කරනවා. ඔබට වේ පරික්‍රමට ක්‍රමවේ දශවත ගැටලු කිහිපයක්. පාඩම අවසානයේ පවත්වන සමාලෝචන ප්‍රශ්න සාකච්ඡාවේදී අපිත් එක්ක එකතු වෙලා සාකච්චා කරන්න හැකියාවති බෙනු. දෙන් අපි මේ තුංවන කොටසේදී මොනෝද සාකච්ඡා කරේපුති පරික්‍රමණය කන ක්‍රමයදේ පිළිබඳ විශේෂෙන් සාකච්චා කර. පරික්‍රමණය කළල කෙනමේ තෙවඩ ලයිට් මනු ක්‍රමය සදහ විශේෂිත වචනයක් එ බින් ැනුම සඳහත් භාවිතා කරා ඒ ඩුලයිට්වේද ැනුම් ස්ථාන භාවිතා කරමින් මැනුම් රේකා යොදාගෙන ඒ රේකා අතර සෑදන කෝන භාවිතා කරමින් මැනුම් ස්ථානවල දිග කෝන යොදාගෙන එක් ස්ථානෙක සිර තවත් ස්ථානයකට මැනගෙන මැනගෙන මැගෙන යනහෝ ඒ මැනගෙන මැනගට ගොස් ඇලමාර්ග මහාමාර්ග නිර්මාණය කිරීම ඉඩංවල මායින් සෙවීම නොදන්නා ලක්ෂෝල කණ්ඩාංක සෙවීම ආද ්‍රියාවලි ගරනා වක්සිදු කරාව. නමුත් දවෙපුතේ මේ තෝඩ ලයි්තු මැනුම් ක්‍රමයද වර්තමාන භාවිතයෙන් බැහැරට ගින් ඇති බව කලින් කොටස්වරදි කලින් පරිච්චවලද පරිච්චේදවලදී ඔබත් එක සාකච්ජා කරා. මේ තෙර්ලයිට් මැනුම් කමය වෙනුවට අපි වර්තමානයේ භාවිතා කරේ පූර් මානය ටෝට් ල ස්ටේෂන එක ටෝට් ස්ටේෂනක භාවිතා කරමින් මෙ ඉඩංවල මායිංස්ුයන් ඇළමාර්ග මනන්න කණ්ඩාංකොහොයන් පරිමාණ ගත කරන්න ඉඩම් කොටස් වලට කට්ටිවලට කඩා වෙනස් කරන්න අපිට හැකියාව ලැබෙනෝ. දැපි ඊළඟව පරිච්චේ දේදීන්. හතුරන පරිච්චේ දේදී අපි මේ තෙෝඩලයිට්ුවක අන්තර්ගත වන්න වූ ප්‍රධාන කොටස් කිහිපයක් භාවිතාවන මූලධර්ම පිළිබඳව කතා කරලා කහොමද මේ තිෙඩ ලයිට් මට්ටන් කරන්නේ මධ්‍යගත කරන්නේ ඔබ මැතැකති ලෙවල් මෂින එක මට්ටන් කිරීම ක්‍රාවලිය තියොදු ලයිට්ටුවත් ඒ වගේම මට්ටන් කිරීම මධ්‍යගත කිරීම කරනාආකාරය එදා පැහැදිලිවම ඊළඟ පරිච්චේදය තුළදී ඔබත් එ එක සාකච්ඡා කරනවා ඔබ මේ පරිච්චේදයට එන අවස්ථාවේදී මට්ටන් ගැනීම පරිච්චේදය තිබෙන මේ උපරණ ලෙවල් ප පරනේ මට්ටන් කිීම ක්‍රියාවලිය ොඳද ද්‍යනය කරලා ඉන් අනතුරුව තෙඩලයිට්ටුව මට්ටන් කිරීම හා මධ්‍යගත කිරීම කරන කාර් අද්‍යයනය කරහොත් ඔබට පාස්ුවෙන් මෙහි ක්‍රියාවලිය කරන ක්‍රමවේදය මතක තබාගන්න පුළුවන්. අපිළඟ පරිච්චේදේ දී තිෙොඩ ලයිට්ේ කොහොමද මට්ටන් කරන්න මධ්‍ය ගත කරන්නේ එයාගේ අක්ෂ පිහිටන් තිබෙන ආකාරය එවට කියන නාමයන් පිළිබඳව අවධානය යොහ කරමු.